දැන් මේ වෙනකොට 28 වෙනිදා ඒ කියන්නේ පෙරේදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරා මේ කොවිඩ් වසංගතයේ විශේෂයෙන්ම මේ ඩෙල්ටා ප්‍රභේදය ගැන ඒක ඒගොල්ලෝ කියනවා සෑම කොවිඩ් ආසාදිතෙන් 100කින්ම දෙදෙනෙක් මැරෙනවා රට මලගයක් නොකරන්න මෙහෙම ගියොත් දවස් 14න් ඉන්දියාවේ අත්දැකීම ලබන්න පුළුවන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හරිද ඒකේ සභාපතිතුමිය කියනවා අප නොසැලකිලිමත් ලෙස හැසිරුණොත් තව දින 14ක් යන්නට පෙර ඉන්දියාවට වන දේ නිසකවම සිදුවන බවත් කොවිඩ් ආසාදන වෙන සෑම රෝගීන් සියකගෙන්ම 5 දෙනෙකුට අසාධ්‍ය වී දෙදෙනෙක් මිය යෑමේ ප්‍රවණතාවයක් දැනට ඇති බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි පద్ම ගුණරත්න වේගෙන් පැතිරී යන ඩෙල්ටා කොවිඩ් ප්‍රවේදය නිසා රට විශාල අනතුරකට යන බව සෞඛ්‍යංශ අනතුරු අඟවා තිබු අතර සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයාද මාධ්‍යයට ප්‍රකාශ කළේ ලංකාවේ ඕනම තැනකින් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වුවන් සිය ගණනක් වාර්තා විය හැකි බවයි. මේක තමයි ඇත්ත තත්වය. දැන් මේකට හේතුව මොකක්ද? මේ තියෙන හේතුව මේ පිළිබඳව විමසුවහම මේ අපේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් මහජන සෞඛ්‍ය පිළිබඳ සම්බන්ධ ඒ කියන්නේ මේ වසංගත මේ ඔක්කොම වෙන්නේ මහජන සෞඛ්‍ය පිළිබඳව ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වලින් එයා කියනවා සෞඛ්‍ය මාර්ගෝපදේශකයන් ලිහිල් කළේ ඉහළ නියෝගයකින් මේ සෞඛ්‍ය නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ සුසි පෙරේරා මාත්මිය මේ කියනවා කොවිඩ් වෛරසයේ මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදයේ රටේ ප්‍රදේශ කීපයකින් වාර්තා වී තිබියදී සෞඛ්‍ය මාර්ගෝපදේශකයන් ලිහිල් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උමනාව මතම සිදුවුවක් නොව ඉහළින්නා නියෝගයක් මත සිදුවුවත් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා සඳහන් කළේ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමේ අවදානමක් පවතින බැවින් ඒට මුහුණ දීම සඳහා වෛද්‍ය සේවාව ශක්තිමත් කරමින් ඉදිරියට යාමට සිදු ඇතැයිද පැසුවා वैद्य क्षेत्र कुच्चर शक्ति मत करा वेडक नह मे तीन दुगा देशपालन मट्टमेना इतकोट वैद्य क्षेत्र सौख्य क्षेत्र कलह की देखें मेते काल लंका सीएलुम वसंगत पीली बंद सीएलुम तींदु तीरन गते सौख्य मात्या मगे काल वसंगत रोग हयक मेरटे तुरन किरी भाग्य लगुण मेरा ये हयम करे रजे मे रजेक देशपालन मध्यत्वीमें किसीद मध्यत्वीमें नवे एक तनिकरम सौख्य मात्यांशे महाजन सौख्य अंशे इन सेलूम वैद्यवरियागेन्द्र पहलटयान सेलूम अय अभी तेक कथागरगेन ये गत्ताव क्रियामार्ग तुली मिशक विनदयाक नवे एतरम मे वसंगतय सौख्य मात्यांशेट बलतल तीव्रण मे वसंगतय मेहम पतिरिन्न लंकावे එමනම් මේක මුල් අවදියේම ඒ සදා අවශ්‍ය තීන්දු తీරන අරගෙන ඒක ක්‍රියාත්මක වෙනවා මේ උඩින් දාපු ඒවා හින්දා තමයි මේ වගේ තත්වයක් ඇති උනේ දැන් අද ඇත්තරම වසංගත තත්වයේ අද බලන්න මරණ පෞද්ගල 18 වෙනිදා ඉඳලා මගේ ගාව මේ සංඛ්‍යාලයක තියෙනවා දවසකට 45කට 47 45කට වඩා ප්‍රමාණයක් මිය යනවා දවසකට ඒකනේ අර ගොල්ලෝ කියන්නේ හැම 100කටම දෙන්නෙක් මිය යනවා කියලා. එතකොට මෙන්න මේ වගේ මහා දරුණු තත්වයක්. ඒ වගේම රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මගේ ගාව තිබෙනවා මේ හිටපු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිතුමා. විශේෂඥ වෛද්‍ය රොයිස් මැතිතුමා ඉදිරිපත් කරපු ඒ වැඩසටහනකදී ඔහු ඉදිරිපත් කරන දත්ත. ඒක දෙන ටෝටල් PCR ටෙස්ට් දන් මේ සම්පූර්ණ PCR පරීක්ෂණ ගණන පිළිබඳව එයා කතා කරන්නේ. Average for past 1 week is around 10,000. We need to 40 to 50,000 per day. ඇතරම සතියකට මේ පෞගිය සතියේ සාමාන්‍යයෙන් කරලා තියෙන්නේ දවසකට 10,000ක් විතර. නමුත් ඔහු කියන්නේ මේක 40,000ක් 50,000ක් බවට තම තත්ත්වයේ තියෙන ඕනේ විශේෂයෙන්ම වසංගතයේ පැතිරීම වැඩි වෙනකොට PCR පරීක්ෂණ වැඩි කරන්නට ඕනේ. Breaking.lk